සරණයි අද අපි කතා කරමු ස්ටෑන්ඩ් චාන්ස් කියන යෙදුම ගැන ස්ටෑන්ඩ් චාන්ස් කියලා කියන්නේ අවස්ථාවක් තියෙනවා වගේ අදහසක් දෙන යෙදුමක් මේකේ චාන්ස් කියන එක අපිට ශබ්ද කරන්න පුළුවන් එංගලන්තයට බර ඉංග්‍රීසි වල චාන්ස් හැටියටත් ඇමරිකාවට බර ඉංග්‍රීසි වල චාන්ස් හැටියටත් වාක්‍ය කීපයක මේක පාවිච්චි වෙන හැටි බලමු අපි වාක්‍ය තුනක් ගන්නවා මම වර්තමාන අතීත අනාගත කියන විදියට පළවෙනි වාක්‍ය වර්තමාන කාලයෙන් You stand a chance, ඔයාට අවස්ථාවක් තියෙනවා. You stand a chance, ඔයාට අවස්ථාවක් තියෙනවා. අතීත කාලෙන් You stood a chance, ඔයාට අවස්ථාවක් තිබ්බා. You stood a chance, ඔයාට අවස්ථාවක් තිබ්බා. අනාගත කාලෙන් You will stand a chance, ඔයාට අවස්ථාවක් තියේවි. You will stand a chance, ඔයාට අවස්ථාවක් තියේවි. මේක අපිට නෙගටිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ නැතාර්ථයට හරවන්න පුළුවන්. ඔයාට අවස්ථාවක් නැහැ වගේ අදහසක් දෙන විදියට. You don't stand a chance. ඔයාට අවස්ථාවක් නැහැ. You don't stand a chance. ඔයාට අවස්ථාවක් නැහැ. අපිට අතීතයට අනාගතයට විදියට මේක වර්ණගා ගන්න පුළුවන්. මේක අපි වර්තමාන කාලයේ ගන්නකොට I, we, you, they වගේ බහුවචනේවත් එක stand කියන එක පාවිච්චි කරනවා. ඒ විදියටම. ඒ කියන්නේ බහුවචන විදියට දිනන කර්තෘපදයේ බහුවචන නිසා ක්‍රියාපදයක් බහුවචන විදියට ඒකවචන වෙනකොට ඒ කියන්නේ he, she, it, father, mother, sister, brother වගේ ඒකවචන කර්තෘපදත් එක්ක ඒ කියන්නේ subject එකත් එක්ක ක්‍රියාපදයේ තියෙනවා s එකක් එක්ක උදාහරණයක් බලුවොත් එම he stands a chance ඌට අවස්ථාවක් තියෙනවා he stands a chance ඌට අවස්ථාවක් තියෙනවා ඌට අවස්ථාවක් නැහැ he doesn't stand a chance ඌට අවස්ථාවක් නැහැ he doesn't stand a chance ඌට අවස්ථාවක් නැහැ මේක අපිට තව ටිකක් දීර්ඝ කරගන්න පුළුවන් chance කියන එකට පස්සේ of කියන එක දාලා නාම පදයක් එකතු කරාන් පස්සේ සාමාන්‍යයෙන් අපිට මේක කරගන්න පුළුවන් ක්‍රියා මූලයකට ing එකතු කරලා උදාහරණයක් ගත්තොත් එම You stand a chance of doing something. ඔයාට යමක් කිරීමේ අවස්ථාවක් තියෙනවා. You stand a chance of doing. Do කියන එකට ing එකතු කරලා doing හැටියට ගන්නවා. අපිට අවස්ථාවක් තියෙන්න පුළුවන් පරිසරය රැකගන්න. We may stand a chance of protecting the environment. We may stand a chance of protecting the environment. අපිට පරිසරය රැකගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. ප්‍රශ්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. පුළුවන් වෙලාවට මම පිළිතුරු සපයන්නම්. ඔයාලට මේක තවත් පුහුණු වෙන්න පුළුවන්. අභ්‍යාස ලබා දීලා තියෙනවා සම්පූර්ණ විස්තරයක් සහිතව මේ වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකෙත් මම පවණක් වෙලාවට දාන්න ඉඩ තියෙනවා. දැනුමින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.